රාජ්‍ය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රතිපත්තිමය තීරණය මහමැතිවරණයේ අවසන් වන තෙක් නව රජය විසින් අත්හිටුවා තිබෙනවා. පසුගිය රජය විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඒ යටතේ රාජ්‍ය ව්‍යාපාර 130ක් ප්‍රතිව්‍යුහගත කිරීමට ලැයිස්තුගත කර තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම දුරේට පත්වීමෙන් පසු අදාළ ඒකකයේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග මැතිවරණයේ අවසන් වූ පසු ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.